විශ්ව විද්‍යාල වර්ෂය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය එළිමිට දෙවනිදායින් ආරම්භ වීම නියමිතයි. මෙම තරගය පැවැත්වෙන්නේ සංචාරක අෆ්ගනිස්තාන් කණ්ඩායම සමගින්. ඒ අනුව පූර්ණ තරගාවලියක් වෙනුවෙන් ඊයේ දිනේදී අෆ්ගනිස්තාන් කණ්ඩායම දිවයිනට පැමිණියා. එහිදී එම පූර්ණ තරගාවලියට එක ටෙස්ට් තරගයක් එක් දින තරඟ තුනක් වගේම T20 තරඟ තුනක් ඇතුළත් වෙනවා. පළමුව එකම ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ. තරගයේ පෙබරවාරි දෙවනිදා සිට පෙබරවාරි 6වනිදා දක්වා කාලය තුළ තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඒ අනුව දිනකට අතර පැවැත්වීම නියමිත පළමුව එකම ටෙස්ට් තරගය වෙනුවෙන් මේ වන විට 16 දිනකකින් සමන්විත සංකීර්ණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එහිදී නායකත්වය හිමි වී තිබෙන්නේ නවක නායක දනංගේ සිල්වාට. උපනායකත්වයේ කුසන් මැන්ඩිස්ට හිමි වී තිබෙනවා. ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව ගලන් රත්නායක චාමික ගුණසේකර වගේම ලහිර උදාරව කණ්ඩායමට කැඳවා තිබෙන අතර ටෙස්ට් තරඟ වලට වඩාත්ම ගැළපෙන ප්‍රතිකරුවෙක් වෙන පැතුන් නිසංකෝ මෙම 16 දෙනා අතර ඇතුළත් නොකිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට තිබෙන්නේ. ඉතින් ඒ ගැන්නම් යම්කිසි කනගාටුවක් ඇති වෙනවා. කොහොම නමුත් පැතුන් නිසංකෝ නම් නොකිරුවත් අත් දෙකෙන්ම පන්දියමට හැකියාවක් තිබෙන කමුද බැන්ඩිස මෙම සංචිතයට කැඳවා තිබෙනවා. ඉතින් ඒකත් ඉතාමත් තීරණයක් ලෙසම අපට දකින්න හැකියාව ලැබෙන්නේ. ඊට අමතරව දිනේෂ් චන්දිමාල් වගේම පරණතම ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම ක්‍රීඩකයන් 16 දෙනා අතරට ඇතුළත්. ඒ අනුව ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතුව මෙම පළමුව එකම ටෙස්ට් තරඟට ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩකයන් 15 දෙනා වන්නේ කුසල් මැන්ඩිස්, දිමුත් කරවරත්න, සතීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල්, නිෂාන් මදුස්කර්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මැන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිද මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිර උදාර, චාමික ගුණසේකර වගේම මිලාන් රත්නායක කියන ක්‍රීඩකයන් 16 දෙනයි. ඒ අනුව අෆ්ගනිස්තාන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවතෙන මෙම පූර්ණ තරගාවලිය ආරම්භ කරමින් ඔවුන් ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවතෙන නිසා එම තරගයේ නොමිලේම නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා. ඉතින් ඊටත් අමතරව ගෙදර සිට මෙම තරගයේ නැරඹීමට ඔයාලට අවස්ථාවක් තිබෙන්නේ සියත TV ඔස්සේ. ජංගම දුරකථනයෙන් හෝ ලැප්ටොප් එකකින් බලනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව ඔස්සේ ඔයාලට මෙම තරගාවලිය නැරඹීමට අවස්ථාව තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙම තරගය පිළිබඳව අලුත්ම විස්තර ඔයාලට ගෙනෙන්න හැකියාව තිබෙන්නේ. එහෙනම් අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් විස්තර සමගින් රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක් කියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.